සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හෙළ දරුවෝ නරඹන ඔබ සියලු දෙනාටම අද උදෑසන 10ට සුපුරුදු පරිදි ග්‍රෑන්ඩ් රොවින්කා හෝටල් පරිශ්‍රයේ සිටයි බොහොමත්ම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ අද දවසේ අපට අනුග්‍රාහක දායකත්වයේ දක්වන්නේ ග්‍රෑන්ඩ් රොවින්කා හෝටල් හි අධිපති ජීවන් සිනරත් මැතිතුමා විසින් අද අපගේ හෙළ දරුවෝ වැඩසටහන සංගීතවත් කිට කරන්නට අපේ මැදිරියට තරුවක් පායලා ඉන්නවා. ඉතින් තවත් වැඩිදුර කතා කරන්නට පෙර අපි මේ සංගීතයෙන් අද අපේ හෙළ දරුවෝ වැඩසටහන ආරම්භ කරන්න තමයි මේ සූදානම. අපේ ප්‍රථම ගීතයේ විදිහට අපි මේ මැදිරියට පායලා ඉන්න තරුව ගායනා කරන්න යන්නේ අඟුලිමාල චිත්‍රපටියේ එන බොහොමත්ම අලංකාර ගීතයක් වෙන ඔබෙරා ගී මන කැළඹේදෝ කියන ගීතයයි. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ අපේ මුල් ගායනය මොහිදීන් බෙග් මහතා විසින් තමයි මුල් ගායනය සිද්ධ කරන්නේ. ඒ වගේම පද රචනය අරුණාරත්න අබේසේකර මහතා විසිනුත් සංගීතවත් කරන්නේ අනිල් දිස්වාස් මහතා විසිනුත්. ඉතින් වැඩි කල් වේලා ගන්න නැතුව අපි මේ ලස්සන ගීතය අපේ මැදිරියට පායලා තියෙන තරුවගෙන් කටහඬින් අහන්නට තමයි මේ සූදානම. මන කැළඹේදෝ ක්ලේශයෝගය නේවේදෝ උඹෙරාකි මන කැළඹේදෝ හඳවත පැරේදෝ එම විට පවසඩු මුවින් ඔබේ පුත සරණං ගච්ඡමි එම විට පවසනු මුවින් ඔබේ පුත සරණං ගච්ඡමි පුත්නං සරණං ගච්ඡමි ධම්මං සරණං ගච්ඡමි සංඝං සරණං ගච්ඡමි මෛත්‍රී කරුණා දුෂිත වී කෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී හිංසා පීඩා දේවිදෝ මිනිසා තිරිසන් පොළගුන්වන් මිනිසුන් මිතුරු වෙසින්නේ නම් එම විට පවසනු මුවින් ඔබේ පුත්නං සරණං ගච්ඡමි එම විට පවසනු මුවින් ඔබේ පුත්නං සරණං ගච්ඡමි සරණං ගච්ඡමි ගච්ඡමි ධම්මං සරණං ගච්ඡමි සංඝං සරණං ගච්ඡමි හෙළ දරුවෝ වැඩසටහන නරඹන ඔබ බලන්න අපගේ මේ හෙළේ ඉන්න දරුවන් කොයි තරම්නම් දක්ෂද කියලා. අද ඔහු මේ ගායනා කරපු ගීතය වෙනස්ම හඬකින් ඔහුගේ හඬින් වෙනස්ම ආකාරයකින් ඉතාමත් අලංකාර විදිහට අද ඉදිරිපත් කළා. ඔහු ගැන අපි හඳුන්වා දෙන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි ඔහු ගැන ඔහුගෙන් අහන්නට පෙර මම ඔහු හඳුන්වා දෙන්න කැමතියි ඔබට. ඔහු දැනට මේ ලංකාවට මේ ඇවිත් අපිත් එක්ක මේ අපේ හෙළදරුව වැඩසටහන සමඟ සම්බන්ධ වූවාට ඔහු මේ දිනවල පදිංචි වෙලා ඉන්නේ එංගලන්තේ රාජ්‍යයේ. එතකොට ඔහු මේ ආපු නිවාඩුවේදී තමා අපත් සමග එකතු වෙන්නේ. එංගලන්තයේ ඉඳලා ලංකාවට ඇවිල්ලා අපේ හෙළදරුව වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ හෙසඳු සිරිවර්ධන බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබව අපේ මැදිරියට. අපි ඔහු ගැන ඔහුගෙන්ම අහලා දැනගමු. හෙසඳු අපි කැමති ඔයාගෙන් අහන්න ඔයාගේ
ළමා කාලය ගැන විස්තර කියනවා ලංකාවේද හිටියේ එංගලන්තයේද හිටියේ ළමා කාලය කොහෙද ගත වුණේ ඔයාගේ පාසල් ජීවිතය කොහොමද ඒ විස්තර ගැන දැනගන්න බොහොම කැමතියි අපි මම පොඩි කාලේ ලංකාවේ තමයි හිටියේ නිවාසපුර හිටියේ මම ගියේ ගේට්වේ කොලෙජ් නිගම්බෝ පාසලට මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ඒක මගේ මේ මගේ පැෂන් එකක් තිබ්බා මියුසික් මම පොඩි කාලේ ඉඳලම එහෙම මම මියුසික් කරන්න හරි ආසයි සින්දු කියන්න හරි ආසයි ඊට පස්සේ මම මියුසික් ක්ලාස් වලට ගිහිල්ලා තමයි අර පොඩ්ඩක් බ්‍රෂ් අප් කරලා තමයි දැන් පර්ෆෝම් කරන්නේ අපි අහුවා ඔබගේ ගීතේ ඉතාමත් අලංකාරයි ඒ ගැන සඳහන් කරන ගමන්ම අහන්න කැමතියි ඔබ මේ එංගලන්තයට යන්නේ කොහොමද කවද්ද මොන අවුරුද්දකද යන්නේ එතකොට යන්නේ මොන හේතුවක් මතද මේ මියුසික් හින්දාමද යන්නේ එහෙම නැත්නම් ඔබගේ අධ්‍යාපන කටයුතු හින්දාද යන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න කැමතියි මම ගියේ ඇත්තටම මගේ higher studies කරන්න මම higher studies මම දැන් A levels කරා A levels දැන් කරලා ඉවරයි ඊට පස්සේ දැන් මම next year September වෙනකොට වගේ මම university පටන් ගන්නවා එතකම් මම එහි ඉන්නවා කොහොමද මේ මේ සංගීතය කියන එක ඔබ ඔබ කො ලංකාවේදී සාමාන්‍යයෙන් ඒක සංගීතය වැඩි දියුණු කරගන්න පුංචි පුංචි දේවල් ඉගෙන ගත්තා එහෙමයි කියලා. එතකොට ඔබ මේ ලංකන් වොයිස් වෙනකන් ආපු ගමන් මඟ ගැන කොහොමද ඔබට කියන්න තියෙන්නේ කියන්නේ අපි කොහොමද ඔබ යොමු වෙන්නේ කොහොමද එතනට? මම පොඩි කාලේ අර මම ට්‍රිනිටි එක්සෑම්ස් එම කරා, පියානෝ එක්සෑම්, සිංගින් එක්සෑම්ස් ඔක්කොම කරා. මේ කම්පිටිෂන්ස් ඕල් අයර්ලන්ඩ් කම්පිටිෂන්ස් ලංකාවේ තියෙන කම්පිටිෂන්ස් මම පාටිසිපේට් වුණා. මම ඉංග්‍රීසි ගියාට පස්සේ මම බෑන එකක් දැක්කා ලංකන් වොයිස් ගැන. ලංකන් වොයිස් ගැන දැනගත්ත ඔබට ඒකට යන්න කැමැත්තක් ආවා එතනින් ඇප්ලයි කරන්න යොමු වුණා ඒ විදිහට තමයි ඒ ගමන් මග ඔබ ලංකන් වොයිස් වලට හැරෙන්නේ ඒ විදිහට. හරි. අපි තවත් තොරතුරු කතා කරන්නට තියෙනවා ඊට මත්තෙන් අපි ඔහුගේ දෙවෙනි ගීතයට යොමු වෙන්න කැමති. ඒ ගීතය ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඔහු මේ ගීතය නිර්මාණය කරන්න පෙළඹෙන්නේ ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක් පදනම් කරගෙන. ඒ ගැන කියනවා නම් ඒ තමයි අම්මා. අම්මා කියන නම ඇහෙනකොටම හැඟීම් ධාරාවක් ගලාගෙන එනවා. ඉතින් ඒ හැඟීමුත් එක්ක පෙරදරි කරගෙන ඔහු ඉතාමත් අලංකාර ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීතය ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔහුට එම ගීතයට පද රචනය ලබා දීලා තියෙන්නේ ලක්ෂාන් පෙරේරා මහත්මයා. ඒ වගේම සංගීතවත් කරලා තියෙන්නේ තරින්ද ෆර්නෑන්ඩෝ. ගායනය ඔහුමයි. ඔහුගේ ගීතයමය හෙසඳු සිරිවර්ධන. ඉතින් මේ ගීතය අහන්න තමයි අපි දැන් සූදානම ඔහුගේම හඬේ. මට නොපෙනෙන දුර පෙනේනා මානු දකින දේ දකිනා මටම ජීවිතේ පුදනා ආදරය කිනිම නොවේනා මට නොපෙනෙන දුර පෙනේනා මානු දකින දේ දකිනා මටම ජීවිතේ පුදනා ආදරය කිනිම නොවේනා දැතින් මම ඔබ බදාගමි ඔබේ උණුහුමටම තුරුළු වෙමි මතු මතු දා ඔබවම පතමි අම්මේ මම ඔබ ළඟම ඉමි හැඟීම් ධාරාවක් එක්ක මුසු වෙච්ච ඒ ලස්සන ගීතය මේ අම්මා ගැන කියවෙන ගීතය ඉතාමත් අලංකාර විදියට ඔහු මේ ගායනය ඉදිරිපත් කරලා අපිට පෙන්නුවා
බොහොමත්ම ස්තුති අම්මා ගැන ගීතයක් හදන්න දරුවෙක් විදිහට පෙළඹුණු එක ගැන බොහොමත්ම අපි ආඩම්බර වෙනවා අපේ ලංකාවේ දරුවෙක්. අද දවසේ හෙළ දරුවෝ වැඩසටහනත් සමග මේ අපේ හෙසඳු සිරිවර්ධන සම්බන්ධ වීමට හේතුව විශේෂයෙන්ම ලංකන් වොයිස් සීසන් 2. එතකොට ඒ ගැන කතා කරනකොට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මෙහි මූල ආරම්භය රන්මලි ඉවෙන්ට්ස් ප්‍රසන්සි මූල ආරම්භය තමයි අපේ මේ රන්මාලියද්ද මැතිණිය ඇය ගැන සඳහන් කළ යුතුමයි ඇය තමයි අපේ මේ හෙළ භූමි නාලිකාවේ එංගලන්තයේ අධ්‍යක්ෂකවරියක් විදිහට කටයුතු කරන්නේ ඇය මේ අවස්ථාවේදී බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වගේ platform එකක් මේ වගේ platform එකක් මේ දරුවන්ට අපේ ලංකාවේ දරුවෝ වෙන රටකට ආවහම එයාලට මේ අවහිර වෙන්න තියෙන ඉඩ කඩ විවර කරලා දෙනවට ඇයට බොහොමත්ම ස්තුති වෙන ගමන් මේ අවස්ථාවේ ඇයව බොහොම ගෞරවයෙන් අපි මතක් කර සිටිනවා ඒ ගමන්ම තවත් අපි හෙසඳුගෙන් අහන්න කැමති දැන් මේ ලංකන් වොයිස් සීසන් 2 එකට කොහොමද වාගේ තියෙන අත්දැකීම් කියලා ඔයා කොහොමද මේ සීසන් 2 එකේ ඇප්ලයි කරලා යන්නේ එතකොට ඔයාගේ මොකද පළවෙනි ගීතය වෙන්නේ ඔයාව දැන් ඔයා දැන් කොච්චර රවුන්ඩ් ගානකින් ඇවිල්ලා ඔයා දැන් කීවෙනි තැනේ වගේද ඉන්නේ ඇප්ලයි කරේ මේ අවුරුද්දේ මුල දැන් 3rd ඔඩිෂන් එකේ ඉන්නේ ෆයිනල්ස් තියෙන්නේ next year March වල ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට एक हेन काटी अत लंका लंका सिंधु की अल हेम अर कालचेकर होदय एक गियली थी निका हरी होदय एक अर मिस रणमालियादर तैंग करना एक අපි මේ අවස්ථාවේදී මතක් කරනවා එංගලන්තයේ හි මේ පැවැත්වෙන ලංකන් වොයිස් සීසන් 2 හි මාධ්‍ය අනුග්‍රහකත්වය දක්වන්නේ අපි මේ හෙළභූමි නාලිකාවෙනුයි ඒ ගැනත් බොහොම ආඩම්බරයෙන් මතක් කරන ගමන් අපි ඔහුගෙන් මේ අවසන් කරන්නට මත්තෙන් ඔහුගෙන් අපි අහන ඔහුගේ අනාගත බලාපොරොත්තු කොහොමද ඔයා අනාගතයේ දී ඔයාලට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියනවා මේ සංගීතය දැන් හදාරමින් යනවා ඔයා සංගීත තරඟයකට යොමු වෙලා තියෙනවා ඉදිරියේදී ඔයා කොහොමද ඔයාගේ අනාගතය ඔයාට තියෙන මොකක් හරි අධ්‍යාපනයේ පැත්තෙන් මොකක් හරි තියෙනවද එහෙම නැත්නම් ඔයාගේ සිහින රැකියාවක් මොනව හරි තියෙනවද නැත්නම් මියුසික් පැත්තෙන් ඉදිරියට යනවද කොහොමද කියලා දැනගන්න කැමති මම මට කරන්න ආසයි කම්පියුටර් සයන්ස් මම යුනිවර්සිටි ගිහිල්ලා කම්පියුටර් සයන්ස් තමයි කරන්නේ ඩිග්‍රී එකක් මම මට වෙන්න ආසයි මේ software engineer කෙනෙක් කී වගේ අර code developers හැබැයි සයිඩ් එකේ මට මියුසික් කරන්න තාසයි කියන්නේ අර බෑන්ඩ් එකේ ප්ලේ කරලා එහෙම රිස්පොන්ස් වල ගිහිල්ලා ප්ලේ කරලා ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් කියන්නේ අපි කියනවා ඔයාගේ කටහඬ බොහොම ලස්සන මේ කටහඬ තවත් ඉස්සරහට මේ වගේ ලස්සන සින්දු කරමින් ඉදිරියට ගෙනියන්න කියලා ඔයාට සුබ ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ මේ වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් තවත් ගීතයකින් තමයි අපි මේක අවසන් කරන්න නියමිත. වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් අපි බොහොම ආදරෙන් මතක් කරනවා අපේ සංගීත අධ්‍යක්ෂණයෙන් අපට දායකත්වයේ දක්වන්නේ විශාරද සිතික නිම්සඳු. ඔහුවත් බොහොම ආදරෙන් මතක් කරන ගමන් අපි මේ අපේ අවසාන ගීතයට යොමු වෙන්න හදන්නේ හෙසඳුගේ ඒ අලංකාර කටහඬෙන් ගායනට නියමිත අවසන් ගීතයයි අපි මේ අහන්න සූදානම් වෙන්නේ ගීතය තමයි මගේ පැලේ අඳුර නසන්න කියන ගීතය එහි සංගීතය පද රචනය සහ ගායනය කියන තුනම ක්ලෝඩ් ද සිල්වා මහත්මයා විසින් තමයි අවසන් ගීතයේ විදිහට අපි තෝරගෙන තියෙන්නේ අපේ හෙසඳු තෝරගෙන තියෙන්නේ මගේ පැලේ අඳුර නසන්න කියන අලංකාර ගීතය මෙහි සංගීතය පද රචනය සහ ගායනය තුනම ක්ලෝඩ් ද සිල්වා මහතා විසින් තමයි සිදු කරලා තියෙන්නේ ඉතින් අපි යොමු වෙනවා අපේ අවසන් ගීතයට ඒ වගේම අපි අපේ වැඩසටහන එතනින් නිමා කරන්නයි සූදානම ඉතින් ලබන සතියේ සුපුරුදු පරිදි සෙනසුරාදා උදෑසන 10ට හෙළ දරුවෝ වැඩසටහනත් සමග එකතු වෙන්න කියලා ඔබෙන් බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලන ගමන් අපි ගීතයට යොමු වෙමු අඳුර නසන්න සිතනවා මනාලියක් කෙනෙන්න නිවසේ පුරේලිය කරන්න
මට විනෝදෙන් කාලෙ ගෙවන්න මාගේ පෙළේ අඳුර නසන්න සිතනවා මනාලියක් කෙනෙන්න නිවසේ පුරේලිය කරන්න මට විනෝදෙන් කාලෙ ගෙවන්න උපන්නටින් නගලක් නැත මගේ කියන්න මම අසරණේ කියතර මන්නුන ඔය ඉරන දෙකටත් මෙරිවි අඳුර නසන්න මම තරුවක් අද ආසෙ පාවෙන ඔය ඉරන දෙකටත් මෙරිවි අඳුර නසන්න මම තරුවක් අද ආසෙ පාවෙන මාගේ පැල අඳුර නසන්න සිතනවා මනාලියක් කෙනෙන්න නිවසේ පුරේලිය කරන්න මට විනෝදෙන් කාලෙ ගෙවන්න රජිනියෝ කුමරියෝ මම සොයන්නේ නෑ ඔය ඉඩම් කඩම් මම බලන්නේ නෑ ඔය කුලමල දෙවිදි කිසිවක් මම සොයන්නේ නෑ ගුණවත් ලලනාවත් තවම දැක්කේ නෑ ඔය කුලමල දෙවිදි කිසිවක් මම සොයන්නේ නෑ ගුණවත් ලලනාවත් තවම දැක්කේ නෑ මාගේ පැලේ අඳුර නසන්න සිතනවා මනාලියක් කෙනෙන්න නිවසේ පුරේලිය කරන්න මට විනෝදෙන් කාලෙ ගෙවන්න මාගේ පැලේ අඳුර නසන්න සිතනවා මනාලියක් කෙනෙන්න නිවසේ පුරේලිය කරන්න මට විනෝදෙන් කාලෙ ගෙවන්න